අයිබර් සුබ දවසක් හැමෝටම අලුත් ආණ්ඩුවක් පත් වුණා. ඇතර මේ අලුත් ආණ්ඩුව පත් වුණේ ඇත්තරම මේ වැරදිකරුවන්ට නැත්තම් වංචා දෝෂණ අක්‍රමිකතාවලට ඒවා කරපු පුද්ගලයන්ට දඬුවම් දීම තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මාලාවෙම තිබුණේ. ඒක නිසා අපිටත් වැදගත්. මොකද අපි මාධ්‍යවේදීන් විදියට මෙතෙක් කල් ලංකාවේ වංචා දෝෂණ අක්‍රමිකතා හෙළිදරව් කරා බොහෝ මාධ්‍යවේදීන්. එතකොට අපි ඒ මෙතෙක් කල් ඒ හෙළිදරව් කරපු වංචා දෝෂණ අක්‍රමිකතාවලට නීත්‍යානුකූලව කටයුතු කරනවට වෙනුවට මාධ්‍යවේදීන්ට සිද්ධ වුණේ එක්ක හිරබත් කණ්ඩ එක්ක මැරුම් කණ්ඩ ඒ වගේ දවල් තමයි මාධ්‍යවේදීන්ට සිද්ධ වුණේ. ඉතින් අලුත් ආණ්ඩුව යටතේ මේ ආණ්ඩුව හරියට ගෙනියන්න නම් ලංකාවේ ඉස්සෙල්ලාම මේ වංචා දෝෂණ අක්‍රමිකතා කරන මිනිස්සු කවුද කියලා උඩ ඉඳලා පල්ලෙහාට මඳුර ගන්න වෙනවා. එතකොට දැන් අද මම මේ අපරාධ පරිසරයේ පාර්තමේන්තුවට එන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වංචා සමහර නිලධාරීන්ගේ හමුදාපතිවරයාගේ ඉඳලා සමහර නිලධාරීන්ගේ වංචා දෝෂණ අක්‍රමිකතා තියෙනවා විශාල ප්‍රමාණයක්. ඒ වගේම ඒගොල්ලෝ කරපු වැරදි වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට දැන් මේ හමුදාවල් වල ඇතුළේ ඉන්න අයට හඬක් නගන්න විදියක් නැහැ. එතකොට අපි ඒවා දිගින් දිගටම වාර්තා කරා. එතකොට වාර්තා කරා වෙනුවට අපිට කරපු දේ තමයි මේගොල්ලෝ අපිව අත්තරංකුඩ ගත්තා, බන්ධනාගාරගත කරා, නඩු දැම්මා. හැබැයි මේ අපි හෙළිදරව් කරපු වැඩ විරුද්ධව හිටපු රජයන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ඉතින් එතකොට දැන් අද මම ඇවිල්ලා තියෙනවා මේ ආණ්ඩුවට සහාය පිණිස ආණ්ඩුව ගෙනියන්න ඕන නම් මේ දේවල් වලට හරියට ගන්න ඕන ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න බැරි වෙනවා. මොකද හේතුව මම මේ කියන ටික කිව්වට පස්සේ ඔබට තේරෙයි. විශේෂයෙන්ම හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න මහත්මයාට ඔහුට විරුද්ධව තියෙනවා නීති විරුද්ධ අභිගනුදෙනුවක්. ඒ වගේම යුද්ධ හමුදාවේ දෙවුණියාව ඉන්න කාලේ මහජන ආණ්ඩුවක් පෙරලන නැත්නම් යහපාල ආණ්ඩුව පෙරලන්න, මොකද මහජනතාවගේ ආණ්ඩුව කොයි ආණ්ඩුවවත් ඒවා පෙරලන්න ලිව්වා. මේ මොනවාද පොතක් ලිව්වා රණමග ඔස්සේ නන්දිගඩාල් කියලා. ඊට පස්සේ මේ රුසියානු යුක්‍රේන යුද්ධයට ලංකාවේ හමුදා භටයන් නැවි විශ්‍රාමික හමුදා භටයන් නැවීමේ චෝදනාව ඇවිල්ලා තියෙන ආරක්ෂක අමාත්‍යාංශයට. එතකොට හිටපු ආරක්ෂක ලේකම් කමා ගුණරත්නත් මේකට සම්බන්ධයි කියලා සමහර මාධ්‍ය වාර්තා පළ කරලා තිබුණා. ඒ වගේම ඔහුගේ වත්කම් බරකම් ඔහු මේනට කෝටි ප්‍රකෝටිපතියෙක්. එතකොට ඔහුගේ වත්පම් බරකම් පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරපු පුද්ගලයෙක්. මම මේ කිව්වේ ටිකයි. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරපු පුද්ගලයන්ට වෙන්න මොකද කියන එක අපි මේ දවස්වල දැක්කා. ඊට පස්සේ යුද හමුදාවේ වර්තමාන යුද හමුදාපති විකුණ ලියනගේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරලා තියෙනවා. ඊට පස්සේ ඔහු යම් කණ්ඩායමක් සමග අනුරාධපුර ප්‍රදේශයේදී යුද හමුදාවේ පතරොම් සහ ආයුධ වගයක් විකුණලා තියෙනවා නොදන්නා කණ්ඩායමකට. ඒ සම්බන්ධව මාධ්‍ය වාර්තා තිබුණා. එතකොට ඒ සම්බන්ධව විමර්ශන වහම ආරම්භ කරේ නැත්තම් මේ සිද්ධ වෙන්නේ ලංකාව ඇතුළ වෙනත් ආණ්ඩුවක් ක්‍රියාත්මක වෙනවාද කියන ගැටලුව අපට පේන්න තියෙනවා. නැත්තම් වෙනත් පාතාල කණ්ඩායම් සමග මේ හිටපු ආරක්ෂක ප්‍රධානින් සහ වර්තමාන ආරක්ෂක ප්‍රධානින් හැමෝම නෙමෙයි කිහිප දෙනෙක් සම්බන්ධයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේනකොට ඔය යුද හමුදාපති විකුණ ලියනගේ මේ වෙද්දි සුපෝගභෝගේ නිවාස තුනක් ගොඩනගමින් තිබෙනවා. අධි සුපෝගභෝගේ නිවාස තුනක් හමුදාපතිවරයෙකුට කොහෙන්ද සල්ලි මේවා කරන්න. ඊට පස්සේ මේ වෙද්දිත් හමුදාවල් වල ඉන්නවා, විශේෂයෙන්ම යුද හමුදාවේ ඉන්නවා විවිධ පලිගලින් වලට ලක්වෙච්ච හමුදා නිලධාරීන් සහ බටයන් විශාල ප්‍රමාණයක්. එතකොට ඔවුන්ට ඒ ගත යුතු ක්‍රියාමාර්ග, ඔවුන්ගේ යුද්ධය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග කිසිවක් මේ හමුදාපතිවරයාත් හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්නත් අරගෙන නැහැ. එතකොට මේ නිලධාරීන් ගෙන්නන්න අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට මම නම් කීපයක් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම එක පුද්ගලයෙක් ගත්තොත් කර්නල් රවින්ද මීගමාරච්චි. කර්නල් රවින්ද මීගමාරච්චි කියන පුද්ගලයාට අපි ළඟ තියෙන තොරතුරු වල අනුව වෝට විමර්ශන 45කට වඩා යොදලා තියෙනවා. එතකොට දැන් මේගොල්ලෝ කරේ ඒගොල්ලෝ කියන දේවල් කරන්නේ නැති නිලධාරීන් ඔක්කොම පැත්තකට දැම්ම ඒගොල්ලන්ට උසස් වීම දුන්නේ ඒගොල්ලන්ගෙන් පරිගන්න එක තමයි දිගින් දිගටම කරේ. එතකොට දැන් මේ ඔය වගේ කාරණා ටිකක් තියෙන ඊට අමතරව අපි දැක්ක පහෝගේ කාලය තුල කොටුව හිටපු මහේත්‍රාත්තුමා කෝතල සේනාධිපති මහත්මයා, ඒ මහත්මයාට විරුද්ධව අපි දැක්ක පාර්ලිමේන්තුව තුල යම් යම් කතා බහක් කරනවා. එතකොට අපිට සැකයක් ආවා මේකේ මේ කෝසල මහේත්‍රාත්මා කෝසල සේනාධිපති මහත්මයා, ඒ වගේම කොළඹ හිටපු ප්‍රධාන මහේත්‍රාත්මා මේගොල්ලන්ට විරුද්ධව යම් කිසි කණ්ඩායමක් විසින් කුමන්ත්‍රණයක් සිද්ධ කරාදෝ කියලා සැකයක් අපිට පේන්න තිබුණා මාධ්‍යවේදීන් විදියට. එතකොට දැන් ඒ සම්බන්ධව දැන් කෝසල සේනාධිපති මහත්මයාගේ වැඩ තහනම් කරලා තියෙනවා. එතකොට අපිට පෙවුණ මේවා සම්පූර්ණම කුමන්ත්‍රණ විදියට තමයි අපි මේවා ග්‍රහණය කරගත්තේ. එතකොට මේවා මේ කෝසල සේනාධිපති මහත්මයා, ඒ වගේම අභියාචන අධිකරණයේ සභාපතිතුමාට උසස් වින් දෙන්න නැතුව තියෙනවා. එතකොට මේගොල්ලෝ ලබා දුන් යම් යම් නඩු තීන්දු වල බලපෑම නිසා මොනහරි හේතුවකින් පුද්ගලිකව මේගොල්ලෝ පරිගැනීමකට
රාජතාන්ත්‍රයේ පාර්ලිමේන්තුව තුළ හෝ යම් යම් නිලධාරීන් කටයුතු කරනවාද කියන එක පිළිබඳව අපට සැකයක් තියෙනවා. ඒ සම්බන්ධව ඔවුන්ට හඬක් නගන්න බෑ. හැබැයි පුරවැසියන් විදිහට මාධ්‍යවේදීන් විදිහට අපට ඒ වෙනුවෙන් හඬක් නගන්න පුළුවන්. ඒතර මම කියන්නේ ඒගොල්ලෝ ගෙන්නන CID එකට විශේෂ විමර්ශනයක් කරන්න. ඒ වගේම මහනුවර සී දළදා මාලිගාවේ ප්‍රදීප් නිලංග දෑල විසින් සිද්ධ කරලා තියෙන වංචා දෝෂණ අක්‍රමිකතා පිළිබඳව CID එකේ පැමිණිල්ලක් තියෙනවා. ඒක මේක අවුරුදු 3කට කලින් පැමිණිල්ල දාලා තියෙනවා. හැබැයි පොඩි පොඩි විමර්ශන ටිකක් ගියා. මේ විමර්ශන විධිමත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම ජෙනරාල්වරු යුද හමුදාවේ ජෙනරාල්වරු 11 දෙනෙක් යුද හමුදාවේ ජෙනරාල්වරු 11 දෙනෙක් ඉන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරපු අය. ඉතින් මේගොල්ලෝ ගෙන්නන්න CID එකට ගෙනලා අත්අඩංගුවට ගන්න. මොකද මේ ඔබට මේ අපි මේ නිකං කියනව නෙමෙයි. දැන් උදාහරණයක් විතර මෙන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ගත්තොත් එහෙම මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ ඉන්නවා ජෙනරාල්වරු 11 දෙනෙක්. මම ටක් ගාලා නම් ටික කියන්නම්. ලෙෆ්ටිනන් ජෙනරාල් කමාන්ඩ් ආමි විකුණ ලියනගේ, ඊට පස්සේ කමල් ගුණරත්න, මේ ජෙනරාල් චන්න වීරසූරිය, මේ ජෙනරාල් ස්වර්ණ බෝතට, මේ ජෙනරාල් සුජීව සෙනරත්, මේජ ජෙනරල් නිසාන්ත මානගේ, මේජ ජෙනරල් සිරාන් නබේසේකර, මේජ ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, මේජ ජෙනරල් මොහන් රත්නායක, මේජ ජෙනරල් මහේන්ද්‍ර ෆනාන්ඩු, මේගොල්ලෝ මේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න තීන්දුව ක්‍රියාත්මක කරලා නැහැ මේ වෙනකන්. ඒකෝට මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීලා මාස ගාණක් වෙනවා. එතකොට ජනාධිපතිතුමාගෙන් උත් අපි ඉල්ලනවා ශ්‍රේෂ්ඨ මේගොල්ලෝ ගෙන්නන CID එකට ගෙනලා විමර්ශන ආරම්භ කරන්න කියලා නියෝග කරන්න පොලිස් පොත්තුමාට. මේවා මේ නිකන් ලේඛන නෙවෙයි, මේවා ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛන. ඊටමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි සේවය ක්‍රියාත්මකුණේ කොහොමද කියලා පහුගිය කාලය තුළ අපි දැක්කා. එතකොට මේ ආණ්ඩුව ගෙනියන්න ඕන නම් විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි ප්‍රධානියා චෝදනා රාශියක් තියෙනවා. ඒගොල්ලන්ගේ ලින්ක් හැදිලා තියෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක්. මේගොල්ලෝ මේ කමල් ගුණරත්නලා මේගොල්ලෝ ගහන ගේම් වර්තමාන ආරක්ෂක ලේකම්වරයටත් හිතා ගන්න බැහැ කියන එක තමයි මම දන්නේ. ඒක නිසා මේගොල්ලන්ට ගතයුතු ක්‍රියාමාර්ග ඉක්මනට මාරු කරලා ආණ්ඩුව ස්ථාවර කරගන්න. ඒ වගේම මේ යුද්ධ හමුදා බලධාරීන් ආරක්ෂකාංශ බලධාරීන් විසින් සිද්ධ කරලා තියෙන වංචා දූෂණ අක්‍රමිකතා හොයන්න පුළුවන් තරම් ඉක්මනට ජනාධිපති විමර්ශන විශේෂ කොමිෂන් සභාවක් පත්කරන්න. මොකද හේතුව මේ හමුදා නිලධාරීන් ගිනියාවේ පුහුණුව ලබාපු අය. මේගොල්ලෝ මැරි ඉපදෙනවා, පලිගැනීම් වලට ලක්ව. ඊට පස්සේ ඒගොල්ලෝ හමුදා වලින් එළියට ආවට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? ඒගොල්ලෝ විවිධ පාතාල කණ්ඩායම් එක්ක සම්බන්ධ වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ අල්ලගන ජාත්‍යන්තර විවිධ සංවිධාන බලාගෙන ඉන්නවා. ඒක අපේ රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක්. ඒක නිසා මේ සම්බන්ධව විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත්කරන්න කියලාත් මම අධිකාරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා. නැත්තම් ගමන ඉස්සරහට යන්න බැරි වෙයි. මොකද රට ඇතුළේ ගැටලු ගොඩක් තියෙනවා. ඒක උඩට පේන්නේ නැති වුණාට. ඒක නිසා ආණ්ඩුව කරගෙන යන්න අපි සුබපතනවා. හැබැයි වංචා දෝෂණ අක්‍රමිකතාත් අල්ලන ආණ්ඩුවක් අපි ඉල්ලුවා. මාධ්‍යවේදීන් ගොඩක් ඉල්ලුවා. ඉතින් ඒක කොමාර රටේ ජනතාව මොන වේදිකින් හර දීලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේවා මේ ආණ්ඩුවට ඔලුවට ගන්න දේවල් නෙමෙයි. මේ විදිහ සමාජයේ තියෙන දේවල් පැමිණිලි කරපුවා තියෙනවා. මේවා කඩිනම් කරන්න කියලා පොලිස් පොත්තමාට නව පොලිස් පොත්තමාට නියෝගයක් දෙන්න විතරයි තියෙන්නේ. ඔව් දැන් මේ ඔව් ජෙනරල්ගේ මේ තියෙන්නේ මේ මාධ්‍ය මිතුරුනේ මේ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය. ඉතින් මේකට අපහස නඩුවක් කොරන්න මට දාන්න පුළුවන්. මට දාන්න කියන්න ඕන නම් මේ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කරන්නේ නැති ජෙනරාල්වරුන්ගේ නම් ලිස්ට් එක තමයි කියන්නේ කියපල්ලා. නෑ උන්ට අපහස කරා කියලා. උන්ට අපහස කරා කියන්න බෑනේ. උන් වරදක් කරලා තියෙනවනේ. අපහසයක් නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයට දීලා තිනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිනවා ක්‍රියාත්මක කරන්න කියලා. මේ නියෝගය ක්‍රියාත්මක නොකරම මොකද මේක ප්‍රසිද්ධ ලේඛනයක්. මේක ප්‍රසිද්ධ ලේඛනයක් මත අපරාහ අපහස නඩු දැම්මම වැඩක් නෑ. ඒ නිසා ඕනනම් අපට මට ඕන නඩු දාන්න කියන ප්‍රශ්නේ නෑ. අපි නඩු ගියක් දාලා තිනවද? අපි ඒකට ගැටලුවක් නෑ. මේක ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක්. මේක අපරාධ ස්වභාවයේ නඩුවක්. ඒක නිසා අපරාධ පරිසර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලන්නේ ගිහිල්ලා අපි වරගෙන ආවා වගේ මෙන්න වැරදි කරපු මිනිස්සු ඉන්නවා. මේගොල්ලන්ට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. මේක මේ කිසි ගැටලුවක් නෑ. මේක මම ඔයගලට දෙන්නම් ඕන නම් මෙන්න මේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් මේකේ අන්තිම තියෙනවා. මේ මෙන්න මේක කැප්චර් කරගත්තනම් ඔයගලට ලේසි. මෙන්න මේකේ තියෙනවා අභියාචනාව ඉල්ලපු පුද්ගලයාගේ ඉල්ලීම දීලා තියෙනවා. මේකත් දාන්නේ හමුදා බ්‍රිගේඩියවරයෙක්. බ්‍රිගේඩිය චන්දන රණවීර තමයි මේ නඩුව දාන්නේ. එතකොට මේක අභියාචනා අධිකරණයට දාපු එකක්. අභියාචනා අධිකරණ ඒගොල්ලෝ තීන්දුව ඒගොල්ලන්ට හමුදාවට විරුද්ධ දුන්න තීන්දුව මේගොල්ලෝ ආය අභියාචනා කරා ශ්‍රේෂ්ඨාධිකරණයට. මේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට දීලා තියෙන නඩු තීන්දුව. මෙතන ඉතාම පැහැදිලිව මෙන්න මෙහෙරි සඳහන් වෙනවා මේ ඇපීල් කරපු කෙනාට අවශ්‍ය සහන දීලා තියෙනවා කියලා.